සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඒ වගේම ආදරණීය චේ සහෝදරයා ලාංකීය සටහන තිබුණු භූමියට පැමිණි ක්‍යුබානු තානාපතිතුමින් තානාපතිතුමා ඇන්ඩ්‍රෝ මොචලෝ සහෝදරයා තාම සහෝදරත්වයෙන් මම පිළිගන්නවා සහෝදර අවසර ඉල්ලනවා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්යක සභික ආදරණීය වසන් සහෝදරයා මගේ අවසරයි ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්යක සභික වෛද්‍ය නරින්ද ජයතිස්ස සහෝදරයා ඔබේ අවසරයි ඒ වගේම සමාජවාදී ධර්ම සංගමේ මෙතන සම්බන්ධ වෙලා ඉන්න අංජන සහෝදරයා මගේ සහෝදරයා ඔබෙන් අවසරයි ඒ වගේම සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා ඒ වගේම ක්‍යුබාවේ ශ්‍රී ලාංකීය උපාධාරි සංගමේ ආදරණීය සහෝදරයා නදීෂ් ජයකොඩි සහෝදරයා ඔබතුමා උත් අවසර. ඔබ දන්නවා එර්නස්ටෝ චේගුවරා කියන ආදරණීය සහෝදරයා අපෙන් උදුරාගෙන දැන්ට අවුරුදු 56ක් වෙනවා. ඒ ආදරණීය චේගුවරා සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදරු හතර දෙනෙක් අපේ ලංකාවට එනවා විශේෂම අපේ ලංකාව ඇතුලේ මේ තියෙන රබර් ආශ්‍රිත නිෂ්පාදනයන් සහ අපේ ලංකාව ඇතුලේ තියෙන ආර්ථික තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරන්න. ඒකත් එක්ක තමයි අපිට අවස්ථාවක් හම්බෙන්නේ ආදරණීය චේ සහෝදරයා මේ ලංකාවේ මේ භූමියට අපිත් එක්ක ආදරෙන් සම්බන්ධ වෙන්න. ඒක නිසා චේ සහෝදරයා ලංකාවට ආවේ නිකම්ම නිකන් නෙමෙයි. අපේ සමහර ඇමතිවරු, අපේ සමහර ජනාධිපතිවරු මලගෙවල් ගාණ යද්දී සමහර වන්දනා ගමන් යද්දී චේ සහෝදරයා පිදේ සහෝදරයාට එහෙම වන්දනා ගමන් යන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද ආදරණීය පිදේ සහෝදරයාත් චේ සහෝදරයාත් ක්‍යුබා විප්ලවය කරාට පස්සේ ඔවුන්ගේ උරමතට එම කණ්ඩායම මතට ඉතා විශාල වකිමක් බවට පත් වුණා. විප්ලවයෙන් පස්සේ ක්‍යුබාව ගොඩනැගීමේ කාර්යභාරය ඔවුන්ට මැදිහත් වුණා. ඒකත් එක්ක තමයි ආදරණීය චේ සහෝදරයා විශේෂයෙන්ම ලෝකේ තියෙන රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල ආර්ථික වශයෙන් මේ අදාළ කරන වෙළඳ ජීවතුණු ඒ වගේම ඒ අන්තර්ජාතික සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීම වෙනුවෙන් තමයි චේ සහෝදරයාට ඒ පිදෙල් සහෝදරයා ඇතුළු කණ්ඩායම මේ වකිම දෙන්නේ. ඒක නිසා ක්‍යුබාවේ විප්ලවය කරාට පස්සේ ඉකොනොමික් ගුඩ් වෙල් මිෂන් කියලා මෙහෙයුමක් ආරම්භ කරනවා. ඒ මෙහෙයුමට නායකත්වය දෙන්නේ ආදරණීය චේ සහෝදරයා. ඒ මිෂන් එකේ එක වැඩක් ලෙස තමයි විශේෂයෙන්ම අප්‍රිකානු, ආසියානු, අරාබි සහ යුරෝපයේ කියන ඒ දින කලාපේ රටවල් වලට චේ සහෝදරයා ඇතුළු කණ්ඩායම එන්න සූදානම් වෙන්නේ. සහෝදරයා ඇතුළු හතර දෙනෙක් ලංකාවට එනවා. ඒ වගේම ඒ සංචාරය මාස 3ක් පුරා දිවෙනවා. 1956 ජූනි මාසේ 12 වෙනිදා ක්‍යුබාවෙන් පිටත් වෙලා මාස 3ක් පුරා රටවල් 14ක් චේ සහෝදරයා ඇතුළු කණ්ඩායම යනවා. ඒ වගේම තමයි අගෝස්තු මාසේ 1957 අගෝස්තු මාසේ 5 වෙනිදා රෑ සහ 6, 7 සහ 8 කියන දවස් හතරේ ආදරණීය චේ සහෝදරයා ඇතුළු කණ්ඩායම අපේ ලංකාවේ විවිධ ස්ථානවල වැඩ කටයුතු කරමින් සහෝදරයා මැදිහත් වෙනවා. ඒකත් එක තමයි 6 වෙනිදා ආදරණීය චේ සහෝදරයා ආණ්ඩුකාරතුමා හම්බෙනවා. ඒ වගේම අගමැතිතුමා හම්බෙනවා. ඒ වගේම නුවර ගිහිල්ලා ඒ වෙලාවේ අපේ සංස්කෘතිය අනුව තිබුණු සිංහල චිත්‍රපටි බලලා ඒ වගේම සීගිරිය 6 වෙනි දවසේ යනවා. 7 වෙනි දවසේ තමයි ආදරණීය චේ සහෝදරයා මේ අපි ඉන්න යහළ භූමියට එන්නේ. 7 වෙනිදා උදේ චේ සහෝදරයා ආපගේ මාධ්‍ය සාකච්ඡාව කොළඹ තියලා ඒකට ඒ හිටපු රාජ්‍ය නායකයන් සම්බන්ධ කරගෙන මේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බට පස්සේ චේ සහෝදරයා මේ වතු යායට එනවා. යාහල්ල වතු යාය කියලා කියන්නේ දැන් අද ගත්තොත් එහෙම මේක නිකම්ම නිකන් වතු යායක් බවට පත් වුණාට එදා ගත්තොත් එහෙම විශේෂයෙන්ම රබර් කර්මාන්තය මෙහි ඉතාමත් සරුසාර වැඩිච්ච භූමියක්. ඒ වගේම ඔබට මීට එහා පැත්තේ තියෙන නටකුණු ලෙස දැන්ට තියෙන ඒ ෆැක්ටරි ගත්තොත් එහෙම මේක අධ්‍යයනය කරන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණා රබර් නිෂ්පාදනය පිළිබඳ. ඒ නිසා ඒකට තමයි චේ සහෝදරයාත්
ඒවගේම චේසෞරයත් එක්ක ආපු භාෂා පරිවර්තකයෝ දෙන්නත් ඒවගේම ඒ වෙලාවේ කියුබානු බැංකුවේ විහිදපු ආර්ථික විශේෂඥවරයත් ඒ තුන් හතර දෙනාත් එක්ක තමයි මේ භූමියට එන්නේ ඒ භූමියට ආවට පස්සේ තමයි මේක සංකේතමත් කිරීම අරමුණෙන් තමයි ඔබ පිටිපස්සේ තියෙන මේ මහෝගණී වෘක්ෂය චේසෞදරයා විසින් රෝපණය කරන්නේ ඒක මේ ගමන සිහි ගන්වන පිණිස ඒක නිසා අපි මේ වෙලාවේ අපිත් එක්ක නැති මේ ගහ හිටෝන වෙලාවේ ඒ වගේම මේ ගහ අද අපිට ජාතික සම්පතක් බවට පත් වෙලා තිබුණා ඒ කියුබාව සහ අපි අතර තියෙන මිත්‍රත්වයේ සංකේතය බවට පත් වෙලා තියෙන මේ මහෝගණී වෘක්ෂය රැක්කේ අපේ ආදරණීය ඩිංගිරි බණ්ඩා තාත්තා. ඉතින් මේට අවුරුදු කීපයකට පෙර ඩිංගිරි බණ්ඩා තාත්තා අපෙන් වියෝ වෙලා තියෙනවා. ඒක නිසා මේ ඡේදිනේ ඇතුලේ අපි ඩිංගිරි බණ්ඩා තාත්තත් ඒ වගේම මේ භූමියේ දැනට වර්තමාන අයිතිකරුව සම්බන්ධලා ඉන්න පීරිස් මහත්තයත් අපි ඉතාමත් ආදරෙන් සහෝදරත්වයෙන් අපි මතක් කරනවා. මොකද ඔවුන්ගේ සහයෝගය ඔවුන්ගේ අනුදැනුම ඔවුන්ගේ මැදිහත් වීම නැත්තම් මං හිතන්නේ අපිට ජාතික සම්පතක් විදිහට මේ තියෙන මේ මහෝගණී වෘක්ෂය අද මේක ඇතුලේ රඳා පවත්වන්න බෑ. ඔබ දන්නවා ගහක් දැක්කොත් කපන්න හිතන රටක ඒ නිසා මේ මහෝගණී වෘක්ෂය ඉතුරු වෙන්නේ නෑ. ඒක නිසා අවිධිමත් සංවර්ධන කළා ඒ ගස් අපේ ඔළු මතට වැටිලා පස් දෙනා හය දෙනා මිය යන රටක මේ වගේ ගස් ඉතුරු වෙන්නේ නෑ. ඒක නිසා මේක ආරක්ෂා කරන්න මැදිහත් වුණා විශේෂයෙන්ම පීරිස් මහත්තයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ඒ වගේම ඩිංගිරි මහත්තයා ඇතුළු ඒ තාත්තරත් අපි ඉතාමත් ආදරෙන් සිහි ගන්නනවා මේ ඡේදිනේ ඇතුළේදී ඔවුන්ගේ මැදිහත් වීම ඇතුළේ අපිට මේ සම්පත ඉතුරු කිරීම සම්බන්ධයෙන්. ඉතින් එතනින් පස්සේ තමයි 2014 විශේෂ පීරිස් මහත්තයත් ඒ වගේම කියුබානු තානාපතිතුමත් එක්ක එවකට හිටපු අපි සාකච්ඡා කළා මේක ඡේ උද්‍යානයක් බවට නම් කළා මේක සංරක්ෂිත ප්‍රදේශයක් බවට නම් කරගෙන එතනින් පස්සේ මේක කියුබාවේ මිත්‍රත්වයක් ඒ වගේ මාදරණීය චේ සහෝදරයාගේ ලංකාව ගමන සහ අපි අතර තියෙන මිත්‍රත්වයේ සීවටනය කරන භූමියක් බවට අද අපි පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක පිළිබඳ අපිට ගෞරවයක් ආඩම්බරයක් පිනවා සමාජවාදී තරුණ සංගමේ විදිහට. ඒ වගේම 7 වෙනිදාන් පස්සේ 8 වෙනිදා චේ සහෝදරයා විශේෂයෙන්ම ලංකාවත් එක්ක වෙළඳ කිවිසුම් කීපයකට අත්සන් කරනවා. ඒක නිසා මේ වෙළඳ කිවිසුමට අනුව කියුබාවෙන් සීනි ටොන් 20000කට වඩා වැඩි ප්‍රමාණයක් අපි මිලදී ගන්න එකඟ වෙනවා. ඒ වගේම කියුබාවේ කිවිසුමට අනුව පොල්, ඒ වගේම තේ, ඒ වගේම පැඟිරි, ඒ වගේම මිනිරන් කියන ඒ අපේ තියෙන දේශීය නිෂ්පාදන ඕන් සඳහා අරගෙන යන්න ඒ එකඟතාවය තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මම මේක ඇතුලේ මතු කරන්නේ නැතුව මේ ඉතිහාසයේ කතාවක්. ඒ ඉතිහාසයේ කතාව ඇතුලේ චේ සහෝදරයාගේ ගමන, චේ සහෝදරයාගේ මැදිහත් වීම අපි චේගේ කතාව ගොඩක් දන්නවා. හැබැයි මේක ඇතුලේ අපිට පට්ට ආදර්ශන් ප්‍රමාණයක් තියෙනවා. චේ පිදෙල්ල ඇතුළු කණ්ඩායම මේ මැදිහත් වීම මොකද්ද කියලා. ඔබ දන්නවා චේ සහෝදරයා මිය ගිහිල්ලා අවුරුදු 56ක් වෙනවා. හැබැයි චේ සහෝදරයන් ජීවත් වෙන්න මේ අධිරාජ්‍යවාදීන් දුන්නේ අවුරුදු 39යි. චේ සහෝදරයන් ක්‍රියාකාරී දේශපාලනය කරන්න පුළුවන් උනේ අවුරුදු 12යි. හැබැයි තාමත් අධිරාජ්‍යවාදීන් ඒ වගේ මේ සිස්ටම් එක ආරක්ෂා කරන්න ඉන්න සියලු දෙනා චේට බයයි. මැරිච්ච චේට බයයි. මියගිය චේට බයයි. ඒක නිසා තමයි මේ වෙලාවේ මේ අධිරාජ්‍යවාදය චේ සහෝදරයාගේ දිමුනේ ඇටකටු ටිකක් බොලීවියාවේ කියලා රහස් තැනක හැංගුවේ. අවුරුදු 30කට පස්සේ තමයි මේ ඇටකටු ටික හොයාගන්න පුළුවන් වුණේ. ඇයි අධිරාජ්‍යවාදීන් දන්නවා සිටිය චේට වඩා මේ ජීවමාන වෙන චේ වටිනවා කියලා. ඔහුගේ සටන, ඔහුගේ හඬ, ඔහුගේ නායකත්වය, ඔහුගේ ගුණය අද ලෝක පුරා රැවු පිළි දෙන්න පටන් අර ගන්නවා කියලා අපිට වඩා අපේ සාමාන්‍ය ජනතාවට වඩා අපේ තරුණ පරම්පරාවට වඩා අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා අධිරාජ්‍යවාදීන් දරගෙන හිටියා. ඒක නිසා තමයි ඇටකඩු ටිකක් ගිහිල්ලා බොලිවියාවේ රහස් තැනක හැංගුවේ. හැබැයි ඉතිහාසය මකන්න බෑ සහෝදරයා. ඉතිහාසය මකන්න බෑ සහෝදරු. ඒක නිසා මේ නැවත වතාවක් මේ අධිරාජ්‍යවාදී අපන මැදිහත් වීම, මජර මැදිහත් වීම ඇතුලේ දැන් ලෝකේ පුරාමත්, ලංකාව පුරාමත් ආදරණීය චේ සහෝදරයාගේ ඒ නායකත්වය, ඒ ගුණාංග, ඒ ආදර්ශයන් දැන් ලෝකේ තරුණ පරම්පරාව ආත්පත් කරමින් ඉන්නවා. ඒක ලං කරමින් ඉන්නවා. ඒක හදවත ඇතුළට ලං කරමින් ඉන්නවා. ඒක තමයි අපිට තියෙන සතුට. මීට පෙර අපි දන්නවා චේ සහෝදරයා මෙතන අපි අවුරුදු ගණනාවක් ඇතුලේ අපි චේ දිනය පිළිබඳ අපි සංවාද ඇති. අපි චේ විලාසිතාව බවට පත් වෙලා තියෙද්දි ඒ චේ විලාසිතාවෙන් එහාට ගිහිල්ලා හදවතට චේ ලං කරගන්න, කරට අත දාගන්න, චේව බදාගන්න අපි මේ රටේ තරුණ පරම්පරාවත් එක්ක කතා කරද්දී සමහර තිබිච්ච කුවක කණ්ඩායම් මොකටද චේ දිනේ සමරන්නේ, මොකටද චේ අල්ලන් යන්නේ කියලා අපිට කිව්වා.
අද මොකද්ද වෙලා තියෙන්නේ අපි ඒවට යට නොවි අපි නිවැරදි තැනක සිට ගැනීම නිසා අපි නිවැරදි අරමුණක සිට ගැනීම නිසා අපි චේගේ ආදර්ශය අරගෙන චේ නතර කරපු තැනින් එතනින් එහාට යමි අලුත් සටන් කලාවන් හොයගන්නමින් අපි අධිරාජ්‍යවාදයේ විනාශය අත්පත් කරමින් ලංකාව භූමිය තුල ලාංකීය තර්ම ව්‍යාපාරයේ කාර්යභාරය චේ සෞදයාගේ මග යමින් විශාල පිඹාසක් අත්පත් කරමින් යන ක්‍රියාවලිය ඇතුලේ තමයි අද අපි 56 වෙනි චේ දිනය පිළිබඳ අපිට කතා වෙන්නේ. ඒ පිළිබඳ අපිට හැඟීමක්, ඒ වගේම ආදරයක්, ඒ වගේම අපිට ගෞරවයක් තියෙනවා. අපි එය අත් නොහැර චේගේ ආදර්ශය සමින් චේගේ නායකත්වයේ යමින් ඒ ගමන යන තරුණ පරම්පරාවක් අද ලංකාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙන පිළිබඳ අපිට ඉමහත් සතුටක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා චේ ලෝකේ රටවල් ගණනාවකට ගියා. හැබැයි චේ අදි චේ ෆ්ලයිට් පුරවගෙන නෑ දැ පරපුරවලා ලාරන් ගියේ නෑ. චේ තමන්ගේ පුතා වරන් ගියේ නෑ. චේ තමන්ගේ ළඟ හිටපු හිතව අරන් ගියේ නෑ. මොකද චේට විදෙල්ලට වෙච්ච කාර්යභාරයක් තිබුණා. තමන්ගේ පටු දේශපාලනය නෙමෙයි කියුබාව ගොඩනගන්නත් ඒ සමාජවාදී පිළිවන් තියෙන සිහිනය ලෝක යථාර්ථයක් බවට පෙන්වීමට. ඒ විතරක් නෙමෙයි චේ සහෝදරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතුවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ චේ තමන්ගේ ස්ථාවරයන් අකුලන්න ගියේ නෑ. ඒක නිසා ඇමරිකාවට ගිහිල්ලා ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇතුලේ ඒ ඇමරිකාවත් ඇමරිකා අධිරාජ්‍යවාදය පිළිබඳ බය නැතුව තමන්ගේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච සහෝදරයෙක් තමයි චේ සහෝදරයා කියලා කියන්නේ. හැබැයි අපේ නායකයෝ යද්දි මොකද්ද කල්පනා කරන්නේ? අපේ නායකයෝ යද්දි එයා කල්පනා කරනවා මාළකඩපු හොරු වරන් යන්න පුළුවන්ද කියලා. කැරම් බෝඩ් හොරකම් කරපු හොරු වරගෙන යන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. අපේ නායකයෝ යද්දි කල්පනා කරනවා ඊළඟ ජනාධිපති මැතිවරණ එනවා හොරෙක් කරි කමන්නේ කැම්පේන නරන් ගිහිල්ලා මේ රටේ ඉතුරු ටිකක් ආබාධනය කරලා තමන්ගේ බලය වෙනුවෙන් රැකගන්නේ කොහොමද කියන එක තමයි එයා කල්පනා කරමින් තියෙන්නේ. චේ කර්මාන්ත ඇමතිකම දැම්මෝ. හැබැයි චේට කර්මාන්තයමදිකම ආවට පස්සේ චේටයි කරේ කොහොම හරි මේක විකුණලා තමන්ගේ කාලේ කීයක් හරි අරගෙන account එකට කීයක් හරි දාන්න නෙමෙයි. අද රට කෙලවෙලා තියෙන තත්ත්වයක් ඇතුලේ තව ඉතුරු වෙලා තියෙන අපේ තියෙන සම්පත් ටික ඉතුරු වෙලා තියෙන අපේ තියෙන කර්මාන්තශාලා ටික මේ ජඩ පාලනය නැවතත් විකුණන්න පොරබදමින් ඉදී චේලා ඊට එහා වෙච්ච ගමනක් අපිට පෙන්නමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි චේ මුදල් නැමැති බවට පත් වුණා. චේ මුදල් නැමැති පත් වුණාට පස්සේ චේ ට්‍රයි කරේ කොහොම හරි කරලා මහ බැංකුවට වැඩේ දෙන්න නෙමෙයි. මහ බැංකුව විනාශ කරන්න නෙමෙයි. මහ බැංකුවේ හොරු රකින්න නෙමෙයි. චේලා ඒ වගකීම ඇතුලේ තමන්ගේ කාර්යභාරය ඉතාමත් හොඳින් සනිටුහන් කරන්න චේට මැකියත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒක නිසා අපි හිතනවා මෙන්න මේ චේගේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ චේ ලෝකෙට ඒ වගේම මේ ලංකාව ඇතුලේ ඉන්න සමහර ඉන්න මේ අධිරාජ්‍යවාදී පාලකයන්ට අභියෝගයක් වුණු කාරණා දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි චේ සීරියස් මේ රටේ ජනතාවට ලව් කරා. ලෝක ජනතාවට ලව් කරා. ඒක නිසා තමයි චේගේ පළවෙනි දේමාවට පත් වෙන්නේ චේ කොන්දේසි විරවිතව කියුබාවේ ලෝක ජනතාවට පට්ට විදිහට ලව් කරපු කෙනෙක් බවට චේ පත් වුණා. දෙවෙනි එක චේ දැනගත්ත ලව් කර පළමිනි ආදරය කළ පමණින් විතර මේ සමාජය වෙනස් කරන්න බෑ. මේ අධිරාජ්‍යවාදී මේ දින නටු කඩන්න බෑ කියලා. ඒක නිසා තමයි චේ සහෝදරයා විදෙල් සහෝදරයා එතනින් එහාට යන වැඩපිළිවෙල වෙනුවෙන්නේ සමාජවාදී නිර්මාණය කරමින් වෙන්නේ තමන්ගේ දේශපාලන උපක්‍රම ක්‍රියාමාර්ගයේ උපක්‍රම මාර්ගය විසින් ඒක තෝරගත්තේ. ඒක නිසා තමයි අධිරාජ්‍යවාදයට අවුරුදු 39ක් චේට ජීවත් වෙන්න විතරක් දුන්නේ. ඒකයි බය. ඒ මිය ගියාට පස්සේ අද බය වෙලා තියෙන්නේ චේලා නතර කරපු තැනින්. චේලා කියපු දේවල් අවුරුදු ගණනාවකට විතර මතු කරපු දේවල් අද අපිට යථාර්ථයක් ලෙස මතුවෙමින් එනවා. ඒක නිසා අද අපි රට ඇතුලේ බංකොලොත් රාජ්‍යයක් බවට අපි අදපත් වෙලා තියෙනවා. අපි ළඟම තියෙන හොස්පිටල් එකට ගියොත් එහෙම බේත් නැහැ. අපේ අම්මා තාත්තා තව අවුරුදු 5ක් 6ක් ජීවත් වෙනකන් පැත්තක දීලා තව මාස 6කින් අපේ අම්මා තාත්තා කනත්තර යන්න වෙලා තියෙනවා. පාලකෝ හිනා වෙනවා. උන් සිංගප්පූරුවේ ගිහලා බේත් ගන්නවා. අපි අද ජනතාවකදී අපේ අම්මට තාත්තට බේත් ටික දී ගන්න බැරි පරපුරක් බවට අදපත් වෙලා තියෙනවා. චේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වා මුන් කරොත් මේක තමයි වෙන්නේ කියලා. අපේ අධ්‍යාපන පත්ති සම්පූර්ණයෙන් බිඳ වැටෙන පටන් අරගෙන තියෙනවා. අපිට අද ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා. අපේ තරුණ පරම්පරාවට අද ලංකාව කියන දෙයක් අදාළ නැහැ. මොනවා හරි කරලා රට යන තැනකට අද පත් වෙලා තියෙනවා. එතෙන්ට මේ රට අරාජික රටක් බවට පත් කළා තියෙනවා. අවුරුදු ගණනාවකට ඉඳලා චේ සෞද්‍ර අපිට කිව්වා. අපේ අම්මා තාත්තට කිව්වා. අපේ වැඩිහිටියන්ට කිව්වා. අපේ තරුණ පරම්පරාවට කිව්වා. නමුත් අවාසනාවට ඒක ඒ මොහොතේ අපිට ඒක ඒ මොහොතේ පරාජයට පත් කරන්න බැරි වුණා. නමුත් ඔව් ඉතිහාසය එහෙම තමයි.
සමහර දේවල් කිව්ව පළියෙන් වෙන්නේ නැහැ. සමහර දේවල් අපි හිතුව පළියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක සත්‍යය. ඉතින් නමුත් දැන් තියෙන සතුට ලාංකීය භූමිය ඇතුලේ පළවෙනි වතාවට ඔබට අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. චේලා පිදෙල්ලා රෝහණ සෞර්ලා කිව්ව පාර නැවත වතාවක් සහතික කරමින් හරි කියලා ඒ උපක්‍රම වල සමහර වැරදි තිබුණා නම් ඒ වැරදි වෙනස් කරමින් නවීන උපක්‍රම තෝරමින් ස්මාර්ට් උපක්‍රම තෝරමින් අපිට දැන් චේලා පිදෙල්ලා විජේවීර සෞර්ලා වෙච්ච ආදර්ශන් ගණනාවක් සහිතව අපිට දැන් අවස්ථාව වෙලා තිනවා පළවෙනි වතාවට ඉතිහාසයේ මේ දුෂ්ට පාලකයන්ට අභියෝග ලක් කරන්න ඕන පරාජයට පත් කරන්න ඒක නිසා අපි මේ සටනට මේ ස්මාර්ට් සටනට මේ නවීන සටනට ඉතාම සුබවාදීව අපි ඔබ දැන් සූදානම් ඉන්නේ ඒකයි අපිට තියෙන මේ 56 වෙනි ඡේදයේ තියෙන ඉතාමත් ආදර්ශය කැමැත්ත බව තියෙන අපි මුහුණට මුහුණ අවුරුදු 75 කව පාලකයොත් එක ඉදිරියේ ස්මාර්ට් විදිහට අපි සටන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සටන තමයි මේ පෙළගැහිමින් තියෙන්නේ. ඒ සටන තමයි මැදිහත් වෙමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා ආදරණීය ඡේ සහෝදරයා වරක මෙහෙම එකක් කිව්වා. සෑම ආයුක්තියෙදිම ඔබ කෝපවන්නේ නම් ඔබ වෙහුලන්නේ නම් ඔබ මගේ සහෝදරයෙක් කියලා. ඔව් ඡේ සහෝදරයා. ඔබ කිව්වා වගේ පාලකයෝ අපේ අම්මා තාත්තා මරද්දී අපිට වෙහුලෙනවා. අපේ ආදරණීය දේපල ටික මු විකුණද්දී අපිට වෙහුලෙනවා. අපේ තාරුණ්‍ය තිබුණ අනාගතය විනාශ කරද්දී අපිට වෙහුලෙනවා. ඒක නිසා ඔව් ඔබ කිව්වා වගේම අපි ඔබ සහෝදරේ අපිට ඔබ යාළුවෙක්. ඒ නිසා අපි ඔබත් සමග අත්වැල්ලගෙන ඔබ අවසාන මොහොතේ නිහඬව කියපු ඒ සටන ලාංකීය භූමිය ඇතුලේ නව පන්නෙන් නව ආකාරයකින් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපි ඔබ මේ 56 වෙනි ඡේදින් ඇතුලේ සතප කරනවා. ඔව් ලාංකීය භූමිය ඇතුලේ අනිවාර්යයෙන්ම නවීන තාරුණ්‍යයක් නවීන අනාගතයක් වෙනුවෙන් අපි මේ රට වෙනස් කර ගැනීම වෙනුවෙන් ඔබේ ගමනේ යමින් ඔබේ ආදර්ශයන් ගමින් ඔබේ නායකත්වයේ ගමින් අලුත් ආකාරයේ සටන කලාවක් ඇතුලේ අපි මේ රට වෙනස් කිරීමේ සටනට ඔබේ ආදර්ශය සමග අපි යනවා කියලා පණිවිඩය දෙමින් අපි ඡේ සහෝදරයන් ඒ වගේම ලාංකීය තරුණ ව්‍යාපාරයටත් ඒ වගේම ප්‍රගතිශීලී සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා ඡේ මග යමින් ඡේ කියුව දේ ගමින් අධිරාජ්‍යවාදයට විනාශයත් ඒ වගේම ජනතාවට විජයග්‍රහණය වෙනුවෙන් අපි හැමෝම එකට එකතු වෙලා වැඩ කරමු ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි ජය වේවා